ගාල්ල දංගෙදර ප්‍රදේශයේ ජීවත් වන සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාකාරණිකගේ ජීවිත අත්දැකීම්. මම ග්‍රාම සංවර්ධන පරීක්ෂණ ආයතනයේ පුහුණු කාරණයක් හැටියට තමයි මේ ක්ෂේත්‍රයට ප්‍රවේශ වුණේ. ඒ 1995-97 වර්ෂවල එතෙන් ඉඳලා මම රාජ්‍ය නවන සංවිධාන ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරා. මා විසින් ගොඩනගපු සංවිධානයකුත් තියෙනවා, රාජ්‍ය නවන සංවිධානයක් යක්කල මුල ප්‍රජාශක්ති කියලා. ඒ ගමන් මගේ අවුරුදු දැන් දශක 3කට විතර කාලයක් මේ ක්ෂේත්‍රය තුළ විවිධ වැඩසටහන් ආයතනත් එක්ක කරගෙන යනවා. දැනටත් මේ ගාල දිස්ත්‍රික් කොන්සෝටියම් එකේ සම්බන්ධීකාරක තනතුර දරමින් වැඩ කටයුතු කරා. මේ වෙනකන් මේ කාලය තුළ අඩු ආදායම් ලාභීන් හට සේවය සලසන වැඩසටහන් SSC ඩිෆායතනයත් එක බද්ධ වෙලා නොයෙකුත් ව්‍යාපෘති හරහා ලබා දීලා තියෙනවා. අපිට උදව් කරපු ටීම් එකේ ලෝනස්ලත් එක ගැත්ත පින්තූරය මේ තියන්නේ. අපි තරුණ කණ්ඩායම ගෙනල්ලා ක්‍රීඩා කරන අවස්ථාව, මේකේ මේ ක්‍රිකට් තරගයක් පවත්වන අවස්ථාවක් මේ රූපරාමයෙන් පෙන්නන්නේ. ඊට පස්සේ අපි මේ හිටි ටීම් එක අපි 48ක ටීම් එක තරුණ තරුණියෝ ඒ දිත්‍රික තුනේ එකතු වෙච්ච. ඊළඟට අපි මේ කොට්ටෝ වනාන්තරය ඇතුලේ විනෝදාත්මක වැඩසටහන් කරා. සීම්පූල් එක වනාන්තරය ඇතුලේ රක්ෂිතය ඇතුලේ සීම්පූල් එක එක්කන් ගිහලා මේගොල්ලන් නාන්න කන්න බොන්න දීලා එහම විනෝද කරගෙන ආවා. හරිද? ඊට පස්සේ මේ පාසැල්වල ගිහිල්ලා ළමයි අරගෙන ස්කෝලවල ළමයිව දැනුවත් කරපු එකා. මේ මඩකලපුවේ ගිහිල්ලා අපි සුහද සාකච්ඡාවක් පවත්වපු එකා. ගොඩාක් දේවල් කර සාමත් කරනවා. ඉතින් දැන් මේ මුස්ලිම් ඒරියා එකක් නේ. එනකොට දකින්න තිබුණ දැන් තේරෙන මේ මුස්ලිම් ඒරියා එකක්. අපි දැන් මේ පැත්තේ ඉන්න අයට දැන් මේ පාරවල් කැඩිලා නිතරම වතුරක් ගැලුවක් යට වෙනවා. ඊළඟට අල මාර්ගය යට වෙනවා. යන්න බෑ. එතකොට මේ පිරිස සේරම ආධාරය ඉල්ලන් ඉන්නේ මේ ආයතනෙට. අසරණුණු අවස්ථාවලද රාජ්‍ය නෝන සංවිධාන ක්ෂේත්‍රයේ පිහිට ඒගොල්ල පතනවනේ. ඒ වෙලාවට ඒ දවස්වල ගොඩාක් ওই ගම් වතුරට එහෙම වුණාම කන්න බොන්න බඩු මළු එහෙම මේ ආයතනේ අර අපි දෙනවා.